අපගේ විවිධ අවශ්‍යතාවලදී ජීවානුහරණකම විවිධාකාරයෙන් භාවිතා කරනවා. ඒකදී අපගේ උපකරණ ජීවානුහරණය කර ගැනීම සඳහා අපිට තෙත්තාප ජීවානුහරකයක් යොදා ගන්න පුළුවන්. ඉතින් මේ තෙත්තාප ජීවානුහරකයකින් ජීවානුහරණය කරගන්නේ කොහොමද? පටකරුපණ මාධ්‍යයක් ජීවානුහරණය කරලා එළියට ගන්න කොහොමද කියලා අපි කොටසක් කතා කරන්න හදන්නේ. එහෙනම් බලමු මේ ජීවානුහරකයක් ක්‍රියා කරන්නේ කොහොමද? ඒකේ පෝෂක මාධ්‍ය පිටතට ගන්න කොහොමද කියලා. Thank you.
ඒ විදිහට තෙත්තාප ජීවාණුහරකය අපගේ අවශ්‍යතාව අනුව යොදා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඒ වගේ ජීවාණුහරණ තවත් ක්‍රම තියෙනවා. ඒ ක්‍රම පිළිබඳවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැඳිලා ඉන්න, ඊළඟ වීඩියෝ එකකින් ඒ පිළිබඳව අපි කතා කරන්නම්.